තෙරුවන් සරණයි ඩෙංගු රෝගයෙන් මිය ගිය තම සිඟිති දරුවා වෙනුවෙන් මවක් හඬා වැළපුණු අයුරු කියවෙන මවකගේ දරු දුක කාව්‍ය සංග්‍රහයයි මේ පිටපත රචනය ශාස්ත්‍රපති පඬිත සගම අනෝමදස්සී ස්වාමින් වහන්සේ කවි පද සුගායනය පූජ්‍යපාද මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේ කන්දෝලු බීලම තිබා නැහැ මට චූටි උක් කුන් බණ්ඩියේ බෙහෙත් විදලම රතු වෙලා ඇති තාම තැන තැන අතපයි මගේ දෙතනේ කිරි අපතේ ආයි වැස්ස වාගේම හැම පැයේ දැස් නැරලා කියන්න කොපොත සීතලද මිනි පෙට්ටි ඇනි ඇනි ඉදි කටොරි දුම් මම මැසුවා කපුරෙදී අන්දලා බලන්නට බැරි වුණා සුරතල් එකේ රඳවන් නලවලා අනේ ඩිංගක් බලන් මාදේශ නිල් පාට ඇස් හරවෙලා තවම නුඹ පොඩි වැඩි යන්නට දැත් බැඳගෙන පිට වෙලා අනෝරාවැයි වැටෙන කොට මගේ ඔන්නොහොමේ ගුලි කර කර නින්ද නොලබා නුබව නිදි කල මතක විතරක් ලංකර අසනිසේනා වැටුණු විලසට මගේ හිස මත එකවර අනේ කළුවර වැටුණේ කොහොමද කියන්නකෝ මට දොස්තර අතීතෙන් මට ලැබුණු තිලිනය නොබම පමණයි මගේ පුතේ නොබේ දඟකම් තාම ඇදෙනවා දරන්නට බෑ මගේ පුතේ මදොරුවෙක් කළ හදිය පොදුමයි වහසයෝ මැලි නොබේගතේ මාත් එන්නද නොබත් එක්කම කියන්නකු මගේ
සුදු පුතේ කාත් කවුරුත් නැතිව සොහොනක කොහොම ඉන්නද සුදු පුතා මාත් එක් කළ ඇයිද නැත්තේ පුතේ දැන් සුරතල් කතා පුවත් පත්වල නොබේ රූපය යනවාලු විස්තර ගුතා එයද මාත් හට ලැබුණු සැනසුම උන්නාට දරුවෙකු පතා පටාචාරත් වැලපෙන්න ඇති එදත් මාමෙන් එකෙ ගසා කිසාගොතමි අබසොයන්ගේ අහෙමිවූ දරුවෙක් නිසා ඒවන් බණපද ඇසෙනමුත් මට කර්මයෙන් දරු දුක වසා කොහොම උහුලා ගනිම්දු මම නුඹ අහිමි දුක පිරිමසා රටේ බලවත් ආයත් නිහඬයි අපේ නැති බැරේ කම් නිසාවෙන් මටයි දරු දුක කාටවත් නොව කියොම් කීවත් හැම දිසාවෙන් වැළපුනත් මා පුතේ නුඹ ළඟ තව තවත් මේ වේදනාවෙන් මටත් වරදක් රැඳුනි මුව මුව වේදා දුරංගේ චෝදනාවෙන් තුන්ටුවට මායිමක් නෑද මගේ දුක ගැන මේලද අන්තිමට අපි වැරදි කරුවලු නීතියත් එයි ලුහු බැඳ වසංගත නැති කලක මීරට සුරපුරේ සැප විඳහිඳ මගේ කුස තුළ ඉපදයන් නොබ තවදහස් වර රන්කඳ අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දී අසපුහි නිර්මාතෘ පින්වත් මස්සෙන්නේ විජිත ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් අනුව ගෞතම බුද්ධ ශාසනයට පූජා කිරීමේ අපේක්ෂාවෙන් ඉදිවන මෙම අසිරිමත් මහා සෑය නවගමෝඩ යාබද අතුරුගිරියට මැදව ගල්පොත්ත පාර දම්දී අසපුවේ මෙසේ නිර්මාණය වන වගයි
ගොඩනැගෙන පත්තිනි මහා සෑය කොළඹ පිට වටරවුම අධිවේගී මාර්ගයට සහ අතුරුකිරිය නගරයට දිස්වන පරිදි අඩි 100ක් උසකින් දිස්සෙනු ලැබේ. අඩි 25ක් උසැති බුදුපිළිම වහන්සේ නමක් මේ මහා සෑයට කේන්ද්‍රව විරාජමාන වන අතර ලක්ෂ 600කට වැඩි මුදලක් මේ සඳහා වැය වනු ඇත. මෙම අසිරිමත් මහා සෑයට පින් සිතින් ඔබත් කොටසක් පූජා කරන්න රුපියල් 5000 බැගින් වූ කොටස් දසදහසකින් කැමැති කොටස් ප්‍රමාණයක් ඔබේ නමින් වෙන් කරවාගෙන ගෞතම බුදුසසුනට පිදෙන මේ අසිරිමත් මහා සෑයට දායක විය හැකිය. ඔබේ කොටස සඳහා වූ බරපැන කොමර්ෂල් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ පිහිටවා ඇති ගිණුම් අංක 81309 20500 යන අරිහත් මාලිකා අරමුදලට බැර කරන්න. මුදල බැර කිරීමෙන් පසු ඔබේ රිසිට් පත 0.71273 83 11 දරන WhatsApp අංකයට හෝ 0.73 53 247 දරන ඉමු අංකයට යොමු කරන්න. විමසීම් සඳහා 0.71 844 95 49 යන අංකයට අමතන්න. තෙරුවන් සරණයි.